ආයුබෝවන් සුබ උදෑසනක් ඔබ මේ එක්වන්නේ සියත ටීවී උදෑසන ප්‍රතිවිකාශයත් සමගින් මම රුවන්ගා ආයගම ප්‍රථමයේ නවදහනය ප්‍රධාන පුවත් සිරස් තල වෙත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ වාර්තාව තුල බුද්ධඝමට ඇති ප්‍රමුඛත්වයේ කිසිදු වෙනසක් සිදු නොවන බව ජනපති කියයි 21 වන සියවසට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාවය අගමැති පහදයි ප්‍රබල විරෝධතා මැද්දේ කුර්දි වැසියන් පැවැත්වූ ජනමත විචාරණය සඳහා ඉරාක රජය ප්‍රතිචාර දක්වයි ශ්‍රී ලංකා පාකිස්තාන පළමු ටෙස්ට් තරගයේ 3 වන දිනය අදයි තවත් අලුත් දවසක ආරම්භය අද දිනය ප්‍රබෝධමත්ව ආරම්භ කරන්නට මේ උපදෙස් ඔබ දන් ඔබේ ජීවිතයට එකතු කරගන්න සාර්ථක කතා විතරක්ම කියවන්න එපා. එයින් ලැබෙන්නේ පණිවුඩය විතරයි. අසාර්ථක වූ කතාද කියවන්න ඔබ ඉගෙන ගනිවි සාර්ථක වන්නට යා යුතු මඟ පිළිබඳව. අබ්දුල් කලාම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ වාර්තාව තුළ සංධි රාජ සංකල්පයක් අර්ථ නිරූපණය නොවන බවත් බෞද්ධාගම සම්බන්ධයෙන් සඳහන් වත්මන් ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියක් ඉවත් නොකරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මැතිතුමා පවසනවා. අම්පාර ගැමුණුපුර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති පුණ්‍ය මහෝත්සවයකට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා. පූජ්‍ය ගිරාඹේ මංගල නායක ස්වාමින් වහන්සේ වෙත උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවේ මහානායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් අම්පාර ගැමුළුපුර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති පුණ්‍ය මහෝත්සවයේට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වුණා. අභිනව මහානායක ධුරයෙන් පිදුම් ලද පූජ්‍ය ගිරාඹේ මංගල නායක ස්වාමින් වහන්සේගේ ශාසනික සහ සමාජීය මෙහෙවර මෙහිදී ඇගීමට ලක් කළ ජනාධිපතිතුමා හරවත් සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් ආදර්ශමත් රටක් ගොඩනැගීමට උන්වහන්සේ සිදු කළ කැපවීම ඇගීමට ලක් කළා. ඉන් අනතුරුව පැවති උත්සවය අමතමින් ජනාධිපතිතුමන් අවධාරණය කළේ රටේ ඒකීය භාවයට හානිවන කිසිදු ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට තමා ඉඩ නොදෙන අතර දැනට පවතින ව්‍යවස්ථාව තුළ බෞද්ධාගම සම්බන්ධයෙන් සඳහන් වන කිසිදු වගන්තියක් ඉවත් කිරීමට හෝ බාල කිරීමට ඉඩ නොතබන බවයි. අපි රජයක් විදිහට මම ඉතාම පැහැදිලිව සඳහන් කරන්නට ඕන අලුත් ආණුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සම්බන්ධයෙන් ඇති වී ඇති අදහස් සහ යෝජනා පිළිබඳව සැලකිල්ල යොමු කිරීමේදී රට කඩන රට බෙදෙන එවැනි කිසිදු ආකාරයක ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ඉඩ තබන්නේ නැtei කියන එක මා ඉතාම පැහැදිලිව මේ අවස්ථාවේ මා සඳහන් කරන්නට ඕන. අද අපි ඒකීය ශ්‍රී ලංකාවක්. මේ ඒකීය ශ්‍රී ලංකාව කිසිසේත්ම ඒකීය ශ්‍රී ලංකාවක් නෝන ආකාරයේ ව්‍යවස්ථාවක් හදන්න කිසිසේත්ම අපි ඉඩ දෙන්නේ නැහැ අපි හාමුදුරුවනේ. ගරු සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් බිහි වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් තිබෙන ඡේද පිළිබඳව නොයෙකුත් අදහස් ප්‍රචාරයන් තිබෙනවා. උද්දාගම සම්බන්ධයෙන් තිබෙන ඡේද අදහස් වගන්ති කිසිසේත්ම ඉවත් කිරීමක් හෝ බාල කිරීමක් සිදු නොවන බව නොකරන බව ඉතාම පැහැදිලිව ඔබ වහන්සේලාට මම ගෞරවයෙන් මතක් කරන්නට ඕනේ. මේ රට ස්ථිර සාමකාමී රටක් විදිහට පවත්වාගෙන යෑමක්. මේ රටේ නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීමක්. සියලු ජාතීන් තුළ සමගිය සංහිඳියාව සහෝදරත්වය ගොඩනැගීමක්. ඒ සියල්ල ඉතාමත් ප්‍රමුඛ වූ කාර්යයන් බවට පත් වෙනවා. සිටින සියලු ජන කොටස් සමග බෞද්ධ රටේ සාමයෙන් සමගියෙන් මිත්‍රත්වයෙන් සහෝදරත්වයෙන් විශ්වාසයෙන් සැකක් බියක් නොමැතිව ජීවත් වන සමාජයක් ගොඩනගන්නයි අපි කැප වෙලා තිබෙන්නේ. එහිදී කිසිසේත්ම මේ රට විනාශ වන ආකාරයට බෙදෙන්න කැඩෙන්න ව්‍යවස්ථාවක් හදන්න අපි ඉඩ කඩ තබන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලිව සඳහන් කරන්නට ඕන. 21 වන සියවසට ගැලපෙන පරිදි අධ්‍යාපන ක්‍රමය සකස් කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊයේ ශ්‍රී ජයවර්ධනපුර මහාවිද්‍යාලයේ සුහුරු පන්ති කාමර නිරීක්ෂණයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අපි දැන් 21 වෙනි සතවර්ෂයට වමනා අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කරගෙන යන්නේ. එන අවුරුද්දේදී ටැබ්ලට් උසස් පෙළ පන්තිවල ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබලා දෙන්න. ඒක ලබලා දුන්නාන් පස්සේ තමන්ට පාවිච්චි කරන්න ටැබ්ලට්ස් තිබෙනවා. ඒකෙන්ම තමන් අලුත් තාක්ෂණයටත් අන්තර්ජාලයටත් එකතු වෙනවා. ඒ එක්කම අපි යෝජනා කරන්නේ ජාතික පාසල් කීපයකම රටවටේ මේවැ පන්ති කාමර ආරම්භ කර. ගුරුවරු පුහුණු කරන්න. ඒ දැනුම ලබලා දෙන්න. හැම දරුවෙක්ටම අවුරුදු 13ක අධ්‍යාපනය ලබලා දෙන්න.
ඒ අවුරුදු 13 අධ්‍යාපනය ලැබලා දෙන්න උවමනා නිසා විශේෂයෙන්ම ඉහළ දීත්වය මට්ටමේ අපි වෘත්තීය විෂයන් ඇතුල් කරනවා. අපි අවුරුදු දශකයක් තුලදී මේ අලුත් ක්‍රමයට යන්න ඕනේ. අපි දැනුම පදනම් කරගත්ත සමාජයක්. අපිට තියෙන වැදගත්ම සම්පත මිනිස් සම්පත. ඒක දියුණු කරන්න නම් අධ්‍යාපනය දියුණු කරන්න ඕනේ. අධ්‍යාපනයේ තියෙන මුදල් අපි වෙන් කළා තියෙන්නේ සැලසුමක් සහිත. මධ්‍යම කොළඹ රොටරි සමාජයේ වාර්ෂික මහසභාවාරය කොළඹ ජයික් හිල්ටන් හෝටලේදී පැවැත්වුණා. මෙහිදී මධ්‍යම රොටරි සමාජයේ හිටපු සභාපති කාවින්ද කාර්යපිරුම මහතා විසින් නව සභාපතිවරයා ලෙස තේරිපත් වුණු කනිල් හත්තොටුව මහතා වෙත සභාපතිත්වයේ බාර දෙනු ලැබුවා. මෙහිදී ලේකම් ලෙස ගණේෂාන් තුසිතිරත්න මහතාද බණ්ඩාගාරික වශයෙන් පීපී රාජ් ජගනාදන් මහතාද පත් කෙරුණා. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතීන් වශයෙන් දිස්ත්‍රික් 3220 රොටරි සමාජයේ සභාපති පූජ්‍ය ආචාර්ය බන්දගිරිය සෝමවංශ ස්වාමින් වහන්සේ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී. ලෝගේශ්වරන් මහතා, මධ්‍යම රොටරි සමාජයේ ජ්‍යෙෂ්ඨ සාමාජික සාමාජිකාවන්, කලාකරුවන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. After eradicating polio, පෝලියෝ රෝගයේ මෙරටින් තුරන් කිරීමට දායක වූ අපගේ මීළඟ ඉලක්කය ඩෙංගු මෙරටින් තුරන් කිරීමයි. ඩෙංගු වෛරසය හේතුවෙන් පුද්ගලින් විශාල පිරිසක් පසුගිය කාලයේ මියගිය බව ඔබ අප කවුරුත් දන්නවා. එම නිසාම රොටරි සමාජිකයින් වශයෙන් අපගේ අවධානය මීට යොමු කර සැලසුම් සකස් කර බලධාරීන්ට ඩෙංගු රෝගයේ මෙරටින් තුරන් කිරීමට සහාය දැක්විය යුතුයි. දිස්ත්‍රික්ක වශයෙන් මේ සඳහා සංවිධානය වී ඩෙංගු උවදුර මැඩලීම සඳහා හැකි සෑම කටයුත්තක්ම සිදු කරන මෙන් මා ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඇත්ත වශයෙන්ම මම සතුටු වනවා. රොටරි සමාජයේ අප රට වෙත ඉටු කර ඇති සුවිශේෂී මෙහෙවර පිළිබඳව ඔවුන් වචනේ පරිසමාප්ති අර්ථයෙන්ම සිය ආදර්ශ පාඨය ඉටු කරනු ලැබීම අගය කළ යුතුයි. ඒ අපේ රටේ සියලු දෙනා වෙත යහපත් ආදර්ශයන් සපයනවා. මම සුබපතනවා ඔබ සමාජයේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට අවස්ථාව ඉදිරියේදී උදා වේවා කියලා. This year has been a very special year. මෙම වසර මධ්‍යම කොළඹ රොටරි සමාජයට ඉතාම වැදගත් වර්ෂයක්. අපි කාර්යභාරයන් රැසක් ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් ඉෂ්ට කළා. අපගේ රටේ ප්‍රදේශ කිහිපයක මෙවන විට ජනතාව දැඩි ජල ගැටලුවකට මුහුණ පා සිටිනවා. මේ නිසාම අපි එම ජනතාව වෙනුවෙන් වගේම වකුගඩු රෝගෙන් පීඩා විඳින පිරිස් වෙනුවෙනුත් වකුගඩු රෝග නිවාරණ පාගමන් සංවිධානය කරනු ලැබුවා. මෙහිදී පිරිසිදු ජලය ලබා දීමට අවශ්‍ය ප්‍රදේශ සඳහා අරමුදලක්ද පිහිටවීමට අවස්ථාව ලැබුණා. දිනාගෙම සහය ඇතිව ග්‍රාමීය ප්‍රදේශයක් වූ හම්බන්තොට සූර්යව ප්‍රදේශයේ පවුල් 500කට අධික සංඛ්‍යාවකට පිරිසිදු පානීය ජලය ලබා දීමට අපට මෙමගින් අවස්ථාව උදා වුණා. අවශ්‍යතා ඇති පාසල් සහ පාසල් දරුවන් සඳහා අත්‍යවශ්‍ය උපකරණ ලබා දීම වැනි සේවාවන් රැසක් අප රොටරි සමාජය විසින් නිහඬව සිදු කරනු ලැබුවා. ඒ අතින් ගත් කල අපගේ මධ්‍යම කොළඹ රොටරි සමාජය ඉතා විශාල කාර්යභාරයන් රැසක් සිදු කර තිබෙනවා. අප කළ සේවාවන් වෙනුවෙන් ඇගේම් රැසක් අපිට හිමි වුණා. ඒ අපි හැම කෙනෙක් එකම පවුලක සමාජිකින් මෙන් කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කළ නිසායි. For the team spirit that we shared. It's been great pleasure taking up this challenging position. විශාල ගෞරවයක්. 2017-2018 වර්ෂය සඳහා මධ්‍යම කොළඹ රොටරි සමාජයේ සභාපති ධුරය මා හට හිමිවීම. මෙම අභියෝගය භාර ගැනීමට මම සූදානම්. විශේෂයෙන් මා මෙහිදී ස්තුතිවන්ත වෙනවා හිටපු සභාපති කාවින්ද කාර්යපිරම මහතාට මධ්‍යම කොළඹ රොටරි සමාජය වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කිරීම පිළිබඳව. ඔව්, අපගේ රොටරි සමාජයට නව චවයක්. දැන් කෙටි විරාමයක්. විරාමෙන් අනතුරුව යළිත් දේශීය පුවත්. චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවා වසර 68ක් සමිරීම නිමිත්තෙන් සැමරුම් උත්සවයක් ඊයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. චීන මහජන සමූහ ආණ්ඩුව පිහිටුවා වසර 68ක් සපිරීම නිමිත්තෙන් සැමරුම් උත්සවයක් ඊයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා. මෙය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමය විසින්. සැමරුම් උත්සවයේ සඳහා චන්දිම වීරක්කොඩි ජෝන් අමරතුංග යන අමාත්‍යවරුන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති යිසියන් ලියා මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් එක්ව සිටියා. එමෙන්ම ශ්‍රී ලංකා චීන මිත්‍රත්වයේ වර්ධනයට කැපවුණු පුද්ගලයන් 7 දෙනෙකුට ගෞරව සම්මාන ප්‍රදානය කෙරුණු අතර පාසල් දැනුම මිනුම තරංගාවලියේ ජයග්‍රහයකින්ට සහතිකපත් හා ත්‍යාග පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා. තවත් සුවිශේෂී පුවතක් පිළිබඳවයි දැන් අවධානය යොමු කරන්නේ. මේ පුවත වාර්තා වන්නේ යක්කලමුල්ල ප්‍රදේශයෙන්.
යක්කල මුල්ල මානකඳුර ප්‍රදේශයෙන් මෙම පුවත වාර්තා වුණා. ප්‍රමාණයෙන් විශාල වූ බිම්මලක් මෙම ප්‍රදේශයේ පිපී ඇති බවට ලද තොරතුරක් මත අප ඒ පිළිබඳව සොයා බැලුවා. එම දසුන අප ප්‍රාදේශීය වාර්තාකරුගේ කැමරා කාචයේ මෙලෙස සටහන් වුණා. මෙම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඩී සුනිල් මහතාගේ නිවසේ මෙම බිම්මල මෙලෙස පිපී තිබුණා. අඩි 5ක විශ්කම්භයකින් යුතු මෙම සුවිශේෂී බිම්මල අඟල් 16ක උසකින් යුක්තයි. මෙම බිම්මල පෙති 60කින් යුක්ත බවයි අප වාර්තාකරු සඳහන් කළේ. වසර තුනකට ප්‍රථමව කපා දැමූ ගසක මුලක් ආශ්‍රිතව මෙම බිම්මල පිපී ඇති අතර මාස දෙකක කාලයක් පුරාවට එය වැඩි තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙවැනි බිම්මලක් තමන් දුටු ප්‍රථම අවස්ථාව මෙය වන බවයි. දැන් සියතලෝ වට. ප්‍රබල විරෝධතා මධ්‍යයේ කුරදිවැසියන් පැවැත් වූ ජනමත විචාරණය සඳහා ඉරාක රජය ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ අනුව කුරදිස්ථාන කලාපය හරහා සිදුකරන ගුවන් ගමන් කටයුතු අත්හිටුවීමට ඉරාක රජය තීරණය කර තිබෙනවා. ඉරාකයේ මෙන්ම ජාත්‍යන්තරයේ ඇතැම් පාර්ශ්වයන්ගෙන් එල්ල වූ චෝදනා නොතකා එරට වෙසෙන කුර්දි ප්‍රජාව පසුගියදා ජනමත විචාරණයක් ඇඳවා තිබුණා. ඒ ස්වාධීන රාජ්‍යයක් ප්‍රකාශයට පත් කර ගැනීමේ අරමුණෙන් අත්තුණු මතික ලෙස පැවැත් වූ මෙම ජනමත විචාරණයට ප්‍රතිචාර දක්වමින් කුර්දිස්ථාන කලාපයෙන් සිදු කරන සියලු අන්තර්ජාතික ගුවන් ගමන් කටයුතු අත්හිටුවීමට ඉරාක රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව කුර්දිස්ථාන කලාපයේ අගනුවර වන අබිල් සහ දෙවන විශාලතම නගරය වන සුලෙයිමානියා නගර වෙත පැමිණෙන හා එම නගරවලින් පිටත් වීමට නියමිත සියලු අන්තර්ජාතික ගුවන් ගමන් අත්හිටු වෙනු ඇති. විදෙස් වාර්තා පවසන අන්දමට ඊයේ දින සිට මෙම තහනම ක්‍රියාත්මක කිරීමටයි ඉරාක රජය තීරණය කර තිබෙන්නේ. ඉරාක රජය ගත් මෙම තීන්දුවට සහාය ලබා දෙන බව කලාපයේ ගුවන් සමාගම් ප්‍රකාශ කර ඇතැයි සඳහන්. අදාළ ජනමත විචාරණය හමුවේ කුර්දිස්ථාන කලාපය හරහා ඉරාකයේ වෙත සිදු කරන ඉන්ධන සැපීම් කටයුතු සඳහාද බාධා එල්ල වනති බවට තුර්කීද මේ වන විට අනතුරු අඟවා අවසන්. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනයදයි. සිය ප්‍රථමිනම සඳහා සියලු දෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 419ක් රැස් කර ගැනීමට සමත් වුණා. නායකත්වෙනිමක් ක්‍රීඩා කරමින් දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 155ක් රැස් කළා. ඊයේ තරගයේ දෙවන දිනට නතර කරන විට ප්‍රථමිනම සඳහා පාකිස්තාන කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 64ක් ලබා සිටියා. අද උදෑසන සිට පන්දුවෙන් පන්දුව තරගයේ උණුසුම සජීව ලෙස ඔබ වෙත ගෙනීමට සියත ටීවී අප සූදානම්. ශ්‍රී ලංකා පාකිස්තාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනේ නිමවට පත්වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 224ක් ලබාගෙන සිටියා. තරගය ආරම්භ කරමින් PTP විසියේ දිනේෂ් චන්දිමාල් සහ නිරෝ ශෙන්දික් වැල්ලයි. ඔවුන් දෙදෙනා පස්වන කඩුල්ල වෙනුවෙන් පාකිස්තානු පන්දු යවන්නන් හට උපක්‍රමශීලීව පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම ඉනිම ශක්තිමත් කරමින් ලකුණු 134ක අනගි සමතතාවයක් ගොඩනැගුවා. ඉතාම දර්ශනීය ඉනිමක් ක්‍රීඩා කරමින් පිටිය සිසාරා පන්දුවට පහර දෙමින් නිරෝ දික්වැල්ල 4 පහරවල් 9ක් සහ 1 6 පහරක් සමගින් ලකුණු 83ක් රැස් කළා. Goal got him. It's another played on. That department Hassan Ali gives Pakistan the Dinesh Chandimal නායකත්වයේ ඉනිම ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් වංශකතාව තුළ පත්ව තිබෙන අගාධයෙන් ගොඩගෙන ඒම සඳහා ප්‍රබල ඉනිමක් තියත් කරන්නේ සිය 9වන ශතකයේද රැස් කරමින්. Is that his 100? It is. What an outstanding effort by the captain. He's a 9th test 100. Very, very difficult time. And also, as I said, conditions not in his favor. Very well played, Dinesh Chandimal. ඊට 4 පහරවල් 10ක් ඇතුළත් වුණා. 6වන කඩුල්ල වෙනුවෙන් පිටිට පැමිණි දිල්රුවන් පෙරේරා සහ නායක දිනේෂ් චන්දිමාල් නැවතත් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කරන්නේ ලකුණු 92ක සමතතාවයක් ගොඩනගමින්. දිල්රුවන් පෙරේරා ලකුණු 33කට දෙවියද්දී ඔහුගේ අඩුව පිරවීමට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන්ට ස්ථාවර වීමට පාකිස්තානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. එහෙත් දිනේෂ් චන්දිමාල් අනෙක් කඩුල්ල තම අන්තයේ රැකගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ප්‍රථම ඉනිම සඳහා ලකුණු 419 දක්වා ඉදිරියට ගෙනීමට සමත් වුණා. මෙහිදී දිනේෂ් චන්දිමාල් නොදවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 155. ශ්‍රී ලංකා ඉනිම ලකුණු 419කට සීමා වෙද්දී මොහමඩ් අබ්බාස් සහ යෂිර් ෂහ කඩුලු 3 බැගින් දවා ගත්තා. අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු නැවතත් 10:12ට. ඔබට සුබ දවසක්. We'll be right back.